තරගාවලිය මතන ආසියානු කුසලාණිය කියන්නේ ආසියාවේ තියෙන ලොකුම කුසලාණිය. ඉතින් හුඟක් ඔක්කොම කණ්ඩායම් මේ තරගයේ ජයග්‍රහණය කරන්න ඉතාමත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් හොඳ සූදානමක් තියෙනවා පෞගිය සති කීපය තුළදී කණ්ඩායම ඉතාමත් හොඳට සූදානම් වුණා. ඉතින් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යෙන්ම මම හිතන්නේ මාලිංගට මම නායකෙක් විදිහට ඉතාමත් බැක් කරනවා. මොකද ඔහු පන්දුවාර 50 ක්‍රීඩා කරලා තිබුණ නැති වුණත් පහුගිය කාලයේදී පන්දුවාර 20 පමණයි ක්‍රීඩා කරලා තිබුණේ. නමුත් නායකයෙක් විදිහට මම හුඟක් බැක් කරනවා, මම විශ්වාස කරනවා. මොකද ඔහුගේ මේ අත්දැකීම් මෙවැනි කුසලාණයකදී ඉතාමත්ම වටිනවා. ඉතින් මම විශ්වාස කරනවා මාලිංග ඒ අවශ්‍ය දේ කණ්ඩායමට කළා දෙයි කියලා. අපි දැනට දන්නේ සාමාන්‍යයෙන් ඩුබායි වලදී ටිකක් මන්දගාමි ස්වභාවයක් පෙන්වුම් කරනවා. නමුත් අපි දන්නේ නැහැ ඒ තනතිලි දකින්නකම් මොන වගේ හැසිරෙයිද කියලා. නමුත් මම හිතනවා මගේ කණ්ඩායමට මොන තනතිල්ලක් තිබුණත් අපිට හොඳින් ක්‍රීඩා කරන්න හොඳ මට්ටමක ඉන්නවා. ඉතින් අපි විශ්වාස කරනවා හොඳට ක්‍රීඩා කරන්න. තාම ඩිසයිඩ් කළ නැහැ. ඕපනර්ස්ලා 4ක් විතර ඉන්නවා කණ්ඩායමේ. නමුත් අපේ ප්ලස් පොයින්ට් එක ඇවිල්ලා ඒ ඕපනර්ස්ලාට මැද පෙළත් ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් අපි ඒ විදිහට කණ්ඩායමේ සංයුතිය හදලා බලලා ඒ අවශ්‍ය විදිහට කණ්ඩායමට අවශ්‍ය විදිහට පෙළ ගස්වන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඔක්කොම කණ්ඩායම් එක කණ්ඩායමක්වත් ලේසියට ගන්න බෑ. මම හිතන්නේ අපේ ගෲප් එකේ අෆ්ගානිස්තාන් සහ බංග්ලාදේශ කියලා අපිට ලේසියට පහසුවට ගන්න බෑ. මොකද මේ තරගාවලිය කියන්නේ නොකවුට් වගේ තරගාවලියක්. ඉතින් අපිට ඒ දවස තුලදී අපේ මිස්ටේක්ස් පුළුවන් තරම් අඩු කරලා ක්‍රීඩා කරන්න ඕනේ. මොකද අෆ්ගානිස්තාන් බංග්ලාදේශ කියන්නේ අපි දැක්ක මෑතකදී ඉතාමත් හොඳට ක්‍රීඩා කරා. ඉතින් අපි කිසිම කණ්ඩායමක් ලේසියට ගන්නෙ නැහැ. අපි පුළුවන් තරම් හොඳින් ක්‍රීඩා කරන්න තමයි හැම තරගයක්ම බලාපොරොත්තු වෙන්නේ. ඔව්, අවාසනාවකට දිනේෂ් චන්දිමාල් ඔහුගේ ආබාධයෙන් සුවාතටපත් උනේ නැහැ. ඉතින් ඒ වගේම ඔහු ඉතාමත් හොඳ ක්‍රීඩකෙක්, කණ්ඩායමට වටින ක්‍රීඩකෙක්. නමුත් මම හිතන්නේ පිතිකරුවන් අංශය බැලුවොත් අපිට තවත් ඉතාමත් හොඳ පිතිකරුවෝ ඉන්නවා. අපි විශ්වාස කරනවා ඔවුන්ගෙන් ඒ අවශ්‍ය දේ වෙයි කියලා. ඒ වගේම අකිල ධනංජය ගත්තොත් ඔහු දැන් අපිත් එක්ක ට්‍රැවල් කරේ නැති වුණාට ඉක්මනින්ම කණ්ඩායමට එක් වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දේවල් එක්ක අපි ඒක අපිට දිල්රුවන් ඉන්නවා, ලසිත් මාලිංග ඉන්නවා, පන්දි අවිමාංශයෙන් ටිකක් එක්ස්පීරියන්ස් තියෙන අය හුඟක්. ඒ වගේම විශ්වාස කරනවා ඒ අපි සියලුම දෙනාම හොඳින් ක්‍රීඩා කරයි කියලා. සෑම තරගයක්ම ඉතාමත් හොඳට ක්‍රීඩා කරන තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද බංග්ලාදේශ කණ්ඩායමත් ඉතාමත් හොඳට ක්‍රීඩා කරා අන්තිම කාල වකවානුවේදී. ඉතින් අපිට ගිහිල්ලා මම හිතන්නේ නිදහස් කුසලාණයේදී වෙච්ච දේවල් අපිට ආපස්සට අපිට ගන්න විදිහක් නැහැ. නමුත් ඉදිරියේදී අපි හොඳින් ක්‍රීඩා කරලා ඒ ස්පිරිට් එක ඇතුළේදී හොඳින් ක්‍රීඩා කරලා තරගයේ ජයග්‍රහණය කරන්න තමයි අපේ ෆෝකස්. ඔව්, මම හිතන්නේ අපි සෑම තරගයක්ම ක්‍රීඩා කරන්නේ හුඟක් අභිමානයකින්. අපි අපේ රට ජයග්‍රහණය කරවන්න තමයි සෑම තිස්සෙම අපි සියලුම දෙනාම ක්‍රීඩා කරන්නේ. අවාසනාවකට අපි පහුගිය වකවානුවේ ඒතරම් හොඳට ක්‍රීඩා කරේ නැහැ. නමුත් ක්‍රීඩා ලෝලීන් අන්තිම අපි තරගාවලියේ පරාජය වෙලා ඉද්දිත් මම හිතන්නේ දකුණු අප්‍රිකානුවන් එක්ක ඉතාමත් හොඳට ඇවිල්ලා අපිත් එක්ක සපෝට් කරා අපිට අපේ කණ්ඩායමට. ඉතින් ඒ දේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපිත් ඒ වගේම යම් කිසි දෙයක් රටට සහ ක්‍රීඩා ලෝලීන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා.